මේ දෙන්නේ Honor Magic 6 Pro එක ආපු Magic Box එක. ඔව්. ඔයාලට මතකද මම වීඩියෝ එකක් කරා pre-order period එකක් තියෙනවා කියලා Honor Magic 6 Pro එක order කරන්න. අන්න ඒ කාලෙදී order කරපු අයට හම්බෙච්ච gift box එක තමයි අද මගේ ළඟ තියෙන්නේ. ඇත්තටම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ unboxing video එකක් විතරයි. මේක review එකක් නෙමෙයි. නමුත් ඔයාලට සරල idea එකක් ගන්න පුළුවන් Honor Magic 6 Pro එක කියන්නේ මොන වගේ device එකක්ද කියලා. මොකද කියනවනම් මේ වෙනකොට DxO Mark එකේ gold award පහම ගත්ත එකම ඩිවයිස් එක තමයි මෙන්න මේ Honor Magic 6 Pro කියන්නේ. ඉතින් අවෝඩ්ස් පහ ගත්තොත් විශේෂයෙන්ම කැමරාවට ඒ කියනවා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනම ෆ්ලැග්ෂිප් එකකට වඩා හොඳ කැමරා සෙටප් එකක් මේකේ තියෙනවා. ඒ වගේම සෙල්ෆි කැමරාව, ඩිස්ප්ලේ එක, ඔඩියෝ එක සහ බැටරිය එක. ඔව්. බැටරිය ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ වෙනකොට ඔයා ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට යන්න පුළුවන් හොඳම බැටරි ලයිෆ් එක තියෙන්නේ මෙන්න මේ Magic 6 Pro එකේ. කොහොම නමුත් හිතාගන්නවත් බැරි ෆීචර්ස් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. හරි. අපි ඕක ගැන කතා කරමු. අම් මුලින්ම බලමුද ප්‍රී ඕඩර් කරපු අයට හම්බෙච්ච මෙන්න මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඔයාලට පේනවා ඇති ටිකක් ලොකු බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම Honor Magic 6 Pro 5G කියලා සඳහන් වෙනවා. මේ පැත්තේ discover the magic කියලා සඳහන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක ඕපන් කරගමු. වව්. Magic 6 Pro එකේ තියෙන කැමරා සෙටප් එක මේ විදිහට දාලා තියෙනවා. හරියට මන්දාකිණියක් ඇතුලේ තියෙනවා වගේ. අපි මේ විදිහට ඕපන් කරගමු. වව්. මං හිතන්නේ welcome card එකක් තියෙනවා pre-order කරන අයට. වව් වව් වව්. මම හිතන්නේ ප්‍රියෝඩර් කරපු හැමෝටම මෙන්න මේ වගේ වෙල්කම් කාඩ් එකක් එන්න ඕනේ ඕඩර් කරපු කෙනාගේ නම ප්‍රින්ට් කරලා. ඉතින් මේකේ මගේ නමත් සඳහන් වෙනවා ඩියර් නලින්ද සහ Honor ටීම් එකට. එහෙම නැත්නම් Honor ටීම් එකට වෙල්කම් කරලා මේ වගේ පොඩි වෙල්කම් කාඩ් එකක් තියෙනවා. ඉස්ලාම හම්බ වෙනවා ඔයාලට වෙල්කම් කාඩ් එකක් Honor ෆැමිලිය එකට ජොයින් වෙන්න කියලා. ඊට අමතරව වව් මේක ක්‍රොස් මේ බොක්ස් එක ඇතුලේ සෑහෙන වටිනාකමක් තියෙන මෙන්න මේ ක්‍රොස් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන. මම හිතන්නේ මේකට එන්නේ ඉන්ක් පෙන් එකක්. ඔව් ක්‍රොස් කියන බ්‍රෑන්ඩ් එකෙන් ආපු පෙන් එක තියෙන්නේ. විශේෂයෙන්ම මේක 1846 USA වලින් ස්ටාර්ට් කරපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඔන්න ආ ටිකක් වැදගත් කෙනෙක්ට gift එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් වාට යන්න පුළුවන් හොඳම gift එකක් තමයි මෙන්න මේ ක්‍රොස් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන මෙන්න මේ ඉන්ක් පෙන් එක. ඉතින් මේක එක එක බොක්ස් තියෙනවා. නමුත් ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට පැක් කරලා තියෙනවා මේක. වව් පොතක් වගේ. ෂා. ඔන්න ටැග් එකක් දෙනවා නම් මරු. වව්. ඔයාලට පේනවද මේක? පෙන් එක තියෙනවා. ඒකට අදාළ කරන ඉන්ක් බොටල් එක තියෙනවා. සහ ඉන්ක් දාන්න අදාළ කරන ටූල් එකකුත් මේක අපිට ඉන්ක්ලූඩ් වෙනවා බලා ගන්න පුළුවන්. වව්. මම ඇත්තටම මේ හිතුවේ නැහැ මේ ඉන්ක් පෙන් එකක් මේකට ඉන්ක්ලූඩ් කරයි කියලා. මට හැරෙම් මේ ආරංචි එකක් ආව පෙන් එකක් එනවා කියලා. මං හිතුවේ මේ පෙන් ඩ්‍රයිව් එකක් කියලා. බට් වව්. මේක මම පාවිච්චි කරනවා කෙසේ වෙතත් මේක කාට හරි ටැග් එකක් දෙන්න නම් මරු ඈ. වව්. මේකේ තියෙන ක්වොලිටි එක මම හිතන්නේ Magic 6 Pro එකක් පාවිච්චි කරන කෙනෙක්ට ලැබෙන්න ඕන සුදුසුම gift එකක් තමයි මේ cross කියන brand එකෙන් ආපු pen එක. ඊට අමතරව Sony earbud එකක් එනවා කියලා දැනගෙන හිටියේ. හැබැයි මේ model එක එනවද කියලා idea එකක් තිබුණ නැහැ. මේක Sony WF-C500 කියන model එක. ආසන්න වශයෙන් රුපියල් 28000ක් විතර වෙනවා. මේක කලින් පොඩ්ඩක් හොයලා බලද්දි වා ඒකත් වටිනවා. මම දන්න විදිහට මේ pen එකත් ආසන්න වශයෙන් රුපියල් 20000ක් විතර වෙනවා. එතකොට 20000යි 28000යි 48000ක්. වව්. 48000ක gift එකක් ඔයාලට හම්බෙලා තියෙනවා මේ box එක ඇතුළෙම. මම මේ idea එකක් ගන්න ගණන් කියන්නේ මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්. හරි. මේ දෙන්නේ Magic 6 Pro එක. වව්. මේක තමයි Magic 6 Pro එකේ න රීටේල් box එක. ඒ කියන්නේ shop එකකින් මිලදී ගන්න නම් ඔයාලට හම්බෙන මේ box එක. ඉතින් box එකේ නම් ගොඩක් දේවල් සඳහන් වෙලා නැහැ. Honor Magic 6 Pro කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම single genuine product එකක් කියලා මෙන්න මේ sticker එකෙන් අපිට idea එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කොහොමවත් අවුරුද්දක වගකීමක් හම්බෙනවා. සහ මේක TRCS lap rule phone එකක්. ඒකෙ හින්දා මේ sticker එකත් බලා ගන්න පුළුවන්. සහ side එකේ මේකට අවිල දෙන spec එක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක 12GB 512GB කියන version එක. සහ මේක epic green කියන color එක. සාමාන්‍යයෙන් 12GB 512 එකක්. එහෙම නැත්නම් 512 storage එකට ගියොත් අපි දන්න ලංකාවේ ඇවේලබල් ෆ්ලැග්ෂිප් ඩිවයිසස් ගත්තොතින් දෙකයිනේ තියෙන එකක් Samsung තියෙනවා සහ අනිත් එක Apple තියෙනවා. ඒකෙත් Apple 512 එකක් ගන්න ගොතින් 15 Pro Max එකක්. අම දන්න විදිහට 105 පැනලනවා. ඒත් එක්කම S24 Ultra එකත්
පහයි 16ක් හෝ පහයි 20ක් වගේ වෙනවා. හැබැයි ඒ දෙකටම වඩා හොඳ මේ වෙනකොට ලෝකෙ මිලදී ගන්න පුළුවන් ඩියුරබිලිටි එක වැඩිම ස්මාර්ට්ෆෝන් එක තමයි මේ Magic 6 Pro කියන්නේ. ඒ කියන්නේ වා ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකකට වා මුදලක් වේදම් කරනවා නම් වැඩිම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එක තමයි මේ වෙනකොට ලෝකෙ තියෙන්නේ. මෙන්න මේ Magic 6 Pro එක. ඉතින් මම දන්න විදිහට S24 Ultra, iPhone 15 Pro Max වලට වඩා සෑහෙන හොඳ කැමරා සෙටප් එකක්, සෑහෙන හොඳ ඩිස්ප්ලේ එකක්, හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් සහ හොඳම බැටරි ලයිෆ් එක තියෙන දැනට ලෝකෙ මේ වෙනකොට රිලීස් වෙලා තියෙන ස්මාර්ට්ෆෝන් වලින් මෙන්න මේ Magic 6 Pro එක විතරයි. ඉතින් එහෙම බලද්දී ඒ දෙකටම වඩා අඩුවෙන් ලංකාවේ ඔයාලට මිලදී ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න මේ Magic 6 Pro එක. කොහොම නමුත් box එකේ පිටිපස්සේ විශේෂයෙන්ම DTX sound කියලා සඳහන් වෙනවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ මේක gold award පහම අරන් තිනවා DXO mark එකේ. ඒකෙත් audio වලට වෙනම award එකක් හම්බෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ award එකක් ගොඩක් phones වලට හම්බෙන්නේ නැහැ. මම මේ විදිහට ටිකොලේ ගලවන්නම්. ටිකොලේ ගලවලා ඕපන් කරගත්ත ගමන් වව්. මේ තියෙන්නේ මගේ Magic 6 Pro එක green color එක. මම ඒක දැනට පැත්තකින් තියාගන්නම්. ඊට අමතරව තවත් extra box එකක් තියෙනවා. ඒකේ අපිට බලා ගන්න පුළුවන් sim remote tool එක. ඊට අමතරව මේකට ඇවිල්ලා තියෙන paper work සහ back cover එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම තමයි මේකට USB type C cable එකක් එනවා සහ ගොඩක් smartphone වල එන්නේ නැති. ඒ කියන්නේ මේ වෙනකොට ඔය flagship device එකක් මිලදී ගත්තොත් ඉතින් මම අර කලින් කියපු ඔයාලට charging dock එක box එකේ ඉන්නේ නැහනේ. නමුත් 100 watt fast charging adapter එක මෙන්න මේ box එක ඇතුළේම බලා ගන්න පුළුවන්. ඒක සෑහෙන හොඳ දෙයක්. මොකද මේ වගේ branded 100 watt charge එකක් ගන්න එකත් ආසන වශයෙන් රුපියල් 15000ක් විතර වෙන හින්දා. wow. මේ තියෙන්නේ Magic 6 Pro green color එක. ඇත්තටම මම කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ device එක ලංකාවට එයි කියලා. ආවත් මං හිතුවා අඩුම ලක්ෂ 5ක්වත් වෙයි කියලා. මොකද අනිත් devices දෙකටත් වඩා සෑහෙන හොඳ camera setup එකක් සහ හොඳ durability එකක් තියෙන හින්දා. මේක නම් මාරම device එකක්. අතට ගත්ත ගමන් මාරම compact feel එකක් එනවා. මං ඇත්තටම අද කතා කරන්නේ මේකේ review එකක් නෙමෙයි, මගේ first impression එක කියලා කියන්න ඕනේ. විශේෂයෙන්ම pre-order කරපු අයට හම්බෙච්ච දේවල් ගැන තමයි කතා කරේ. කොහොම නමුත් wow. මේක නම් මාරම device එකක්. කොහොම නමුත් මම දන්න විදියට විශේෂයෙන්ම ඔයාලට මෙන්න මේ Magic 6 Pro එකට ඇවිල්ලා තියෙන ඩිස්ප්ලේ එකට අනිත් අර කලින් කතා කරමු කිසිම ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකකට වඩා පළවෙනි තැන හම්බෙන්නේ. එහෙම නැත්නම් gold award එක හම්බෙන්න කාරණා කීපයක්ම පාදක වෙලා තිනවා. පළවෙනි එක තමයි මේකේ HDR peak brightness එක nits 5000ක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ 5000 4000 වගේ එන්නේ බැටරි capacity එකක් නේ අපි කතා කරද්දී. නමුත් මෙන්න මේ ඩිස්ප්ලේ එකට nits 5000ක peak brightness එකක් දීලා තිනවා. කියන්නේ ඔයාලට යන්න පුළුවන් brightness එක වැඩිම ඩිස්ප්ලේ එකක්. එහෙම නැත්නම් flagship වලින් වැඩිම ඩිස්ප්ලේ එකක් තමයි මෙන්න මේකට include කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකට අඟල් 6.8ක LTPO OLED 1 billion color support කරන panel එකක් තියෙනවා. මේක විශේෂයෙන්ම 120 Hz refresh rate එකක් තියෙනවා. ඒකත් adaptive විදියට. ඒ කියන්නේ මේකේ 1 ඉඳන් 120 වෙනකන් ඩයිනමික් රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන හින්දා සෑහෙන හොඳ බැටරි ලයිෆ් එකක් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 4320ක හර්ට්ස් අගයකින් තියෙන PWM ඩිමින් අගයක් බලා ගන්න පුළුවන්. මම දන්න විදිහට මේ ඩිවයිස් එකේ තමයි, එහෙම නැත්නම් ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් ගත්තොත් හොනා සමාගමේ මේ ඩිවයිස් එකේ තමයි ඔයාලට යන්න පුළුවන් ලෝකෙ තියෙන හොඳම IKEA මූඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ S24 Ultra ගත්තත් 15 Pro Max ගත්තත් ඒකේ PW dimming අගේ මීට වඩා 10න් පංගුවකින් තමයි බලා ගන්න හම්බෙන්නේ. නමුත් කතා කරන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ PW dimming අගයක් තියෙනවා කියන්නේ ඔයාගේ ඇහැට ඉතාම ආරක්ෂිතයි කියන එක. එහෙම නැත්නම් flicker free කියන්නේ. කියන්නේ අපිට රෑට ඩිවයිස් එක පාවිච්චි කරද්දී low brightness එකේ වුණත් ඔයාට ඉතාම හොඳ විවිධ experience එකක් මෙන්න මේ ඩිවයිස් එකේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙනකොට ලෝකෙ නිෂ්පාදනය වෙලා තියෙන flagship device වලින් durability එක වැඩිම ඩිස්ප්ලේ එක තියෙන මෙන්න මේකේ හේතුව තමයි මේකට nano crystal shield protection එකක් ඇවිල්ලා තිනවා. ඒක සාමාන්‍යයෙන් අපි කලින් කතා කරපු flagship device වලට වඩා 10 ගුණයකින් වැඩි durability එකක් තමයි මෙන්න මේ ඩිස්ප්ලේ එකට මෙන්න මේ වගේ protection එකක් මෙයාලා include කරලා තියෙන්නේ. ඒත් එක්කම තමයි IP68 rating එක කොහොමත් තියෙනවා. ඉතින් එහෙම බලද්දි මං කලින් කිව්වා වගේ DXO mark එකේ මේකේ තියෙන ඩිස්ප්ලේ එකට gold award එකක් හම්බෙන එක සාධාරණයි. මොකද මේ වෙනකොට ලෝකේ හොඳම durability එක තියෙන ඩිස්ප්ලේ එක තියෙන මෙන්න මේ device එකේ හින්දා. කොහොම නමුත් මේකේ තියෙන main spec වලට ආවොත් හිතා ගන්නවත් බැරි level එකක තියෙන කලින් කිව්වා වගේ peak brightness එක 5000 nits බලා ගන්න පුළුවන්.
ඒ වගේම variable aperture එකක් මෙන්න මේ camera setup එකේ තියෙනවා. ඒ කියන්නේ aperture එක වෙනස් වෙනවා ඔයාලට ඔයාගේ ඇහෙන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ variable aperture එකක් තියෙන හින්දා ඔයාලා සාමාන්‍යයෙන් ගන්න image වල පවා සෑහෙන හොඳ depth එකක් මෙන්න මේකෙන් shoot කරන image වල බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම portrait mode එකට switch වුණා හෝ නැතා aperture එක ගොඩක්ම අඩු කරගත්තොත් හොඳ depth එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි megapixel 180ක telephoto lens එකක් මේකට include කරලා තිනවා. 100x දක්වා zoom කරන්න පුළුවන්. ඉතින් full review එකේදී මේ හැම දෙයක් ගැන අපි වෙනම කතා කරනවා. ඒ වගේම තමයි milliampere 5600ක 100 watt support කරන second generation silicon carbon battery එකක් තමයි. එහෙම නැත්නම් built-in E1 කියන power enhanced chip එකත් එක්ක ආපු battery එකක් තමයි මේකට include කරලා තින්නේ. ඒකින්ද මම අර කලින් කතා කරපු වැඩිම වෙලාව එහෙම නැත්නම් ඔයා දවස් දෙකක් හෝ තුනක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි එකක් තමයි මෙන්න මේ flagship device එකට include කරලා තියෙන DxO mark කියන විදිහට. නමුත් මම දන්න විදිහට මම අර කලින් කතා කරපු phones දෙකම පාවිච්චි කරලා තියෙන හින්දා ඊට වඩා දෙගුණයක බැටරි performance එකක් මේකෙන් බලා ගන්න පුළුවන්. මොකද මම දැක්ක සමහර අය මේකේ screen on time එක පැය 16ක් දාලා තියෙනවා. අපි පැය 16ක් නැතුව පැය 12ක් ගත්තත් ඒක ඉතාම හොඳ අගයක්. මේකේ තියෙන අනිත් ෆීචර්ස් එක සංසන්දනය කරාම කොහොම නමුත් අපි මෙන්න මේ ඩිවයිස් එකේ හැම දෙයක් ගැනම අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. කොහොම නමුත් විශේෂයෙන්ම මේක අපිට බලා ගන්න හම්බෙනවා 12GB RAM එකක්, 512GB storage එකක්, ඒ වගේම Snapdragon ලගේ ආපු latest chip එක වුණ Qualcomm Snapdragon 8 Gen 3 chip එක වගේම Adreno 750 කියන GPU එකත් include කරලා තියෙන හින්දා මේ වෙනකොට App Store එකේ තියෙන ඕනම game එකක්, ඕනම app එකක් කිසිම lag එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් device එකක් තමයි මෙන්න මේ HONOR Magic6 Pro කියන්නේ. ඒ වගේම කලින් කතා කරපු devices දෙකටම වඩා AI pack වෙච්ච device එකක් හින්දා. ඒ කියන්නේ artificial intelligence කියන එක සෑහෙන දුරට වැඩක් ගත්ත device එකක් තමයි මෙන්න මේ Magic6 Pro කියන්නේ. ඉතින් ඒව ගැන අපි ඉස්සරහට කතා කරනවා. කොහොම නමුත් ඔයාලට මේ වෙනකොට යන්න පුළුවන් හොඳම flagship device එකක් තමයි මෙන්න මේ HONOR Magic6 Pro කියන්නේ. ඉතින් අද සරලවම unboxing video එකක් විතරයි කරේ. නමුත් ඔයාලට පොඩි idea එකක් එන්නේ නැති මේකේ තියෙන features මොන වගේද කියලා. එහෙනම් අපි සතියක් විතර පාවිච්චි කරලා මේකේ තියෙන කැමරාව මොන විදිහට perform කරේ, මම පාවිච්චි කරනකොට මේකේ හම්බෙච්ච ප්‍රශ්න මොනවාද, හොඳ දේවල් ගැන අපි මේකේ full review එකේදී කතා කරමු. ඉතින් ඒකට මට සතියක් විතර කාලයක් දෙන්න. අද ඇත්තටම මට උමනාවක් උනේ pre-order කරපු අයට හම්බෙච්ච gift එක ඔයාලට පෙන්වන්න. ඉතින් දැක්කනේ රුපියල් 50000ක විතර තෑගි ඔයාලට හම්බෙලා තියෙන box එක ඇතුළම මතක් කරන්න ඕනේ ප්‍රියෝඩර් කරපු අයට අවුරුද්දක් ඇතුළත ඩිස්ප්ලේ එක කැඩුණොත් ෆ්‍රී ඔෆ් චාර්ජ් රීප්ලේස් කරලා දෙනවා කියලා සඳහන් කරා. ප්‍රියෝඩර් පීරියඩ් එකේදී කරපු අයට විතරයි. මම දන්නේ නැහැ දැන් දෙනවද කියලා. සමහර විට දෙන්නත් පුළුවන්. පොඩ්ඩක් කතා කරලා බලන්න. මම හිතන්නේ ඉතින් ඒ වගේ ඔප්ෂන් එකකුත් අවශ්‍ය නැහැ. මොකද ඇත්තටම මේ වෙනකොට ලෝකේ යන්න පුළුවන් හොඳම ඩියුරබල් ඩිස්ප්ලේ එක තියෙන්නේ මෙන්න මේ ඩිවයිස් එකේ හින්දා. එහෙනම් අපි මේකේ ෆුල් රිවිව් එකෙන් හම්බෙමු.